ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ ශ්‍රී ලාංකිකයන්ට ඉහළ වැටුප් සඳහා පහසුවෙන්ම යන්න පුළුවන් රටක් පිළිබඳව නැගෙනහිර අප්‍රිකාවේ ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන මෙය හඳුන්වන්නේ සීසෙස් නමින් සීසෙස් රටේ සමස්ත ජනගහනය 98 දහසකට ආසන්නයි ඒ වගේම මේ වන විට එහි ශ්‍රී ලාංකිකයන් 3000කට වැඩි පිරිසක් ජීවත් වන බවට වාර්තා වෙනවා සීසෙස් අප්‍රිකාවේ ධනවත්ම රට විදියට හඳුන්වන්න පුළුවන් 2018 වර්ෂයේදී එහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 16400ක් තරම් ඉහළ ගියක් වුණා. එය පෝලන්තය, රුමේනියාව, ක්‍රෝයේසියාව වගේ යුරෝපා රටවල ඒක පුද්ගල ආදායමටත් වඩා ඉහළ ගියක්. ඒ වගේම සීසෙල්ස් රැකියාව විශාල ප්‍රමාණයක් සඳහා මේ වෙද්දි ශ්‍රී ලාංකිකයන්ට අයදුම් කරන්න හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් මෙහි කම්කරු රැකියාව සඳහා ලබා දෙන අවම වැටුප රුමේනියාවේ අවම වැටුපටත් වඩා ඉහළ ගියක් ගන්නවා. ඒ වගේම සීසෙල්ස් කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත්ම සුවිශේෂී රටක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා පාස්පෝර්ට් හිමියන්ට වීසා ගැටලුවක් නොමැතිව සීසෙල්ස් රාජ්‍ය සංචාරය කරන්න හැකියාව පවතිනවා. ඔබට වැදගත් වන මේ සීලුම කාරණාවන් පිළිබඳ මේ වීඩියෝවෙන් සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝව ආරම්භ කරමු. මුලින්ම සීසෙල්ස් රට පිළිබඳ සොයා බලමු. පිහිටීම අනුව සීසෙල්ස් නැගෙනහිර අප්‍රිකාවේ ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන දූපත් සමූහයක්. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 458.4ක් පමණයි. ඒ අනුව සීසෙල්ස් කියන්නේ ලෝකේ කුඩාම රටවලින් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ වික්ටෝරියා නමින්. සීසෙල්ස් රටේ සම්පූර්ණ ජනගහනය 98462ක් වෙනවා. මෙහි ප්‍රධානම ආගම විදියට සැලකෙන්නේ ක්‍රිස්තියානි ආගම. ක්‍රිස්තියානි අදහන ප්‍රතිශතය 89.2ක් වෙනවා. මෙහි නිල භාෂාවන් විදියට ඉංග්‍රීසි, ප්‍රංශ සහ සීසේලියන් භාෂාවන් හඳුන්වන්න පුළුවන්. සීසෙල්ස් අතීතයේදී ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය අටත් විජිතයක් බවට පත්ව තිබුණා. ඒ නිසා එහි මේ වන විටත් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයන් 5000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. සීසෙල්ස් ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. සීසෙල්ස් කලාපයේ ඉහළම ඒක පුද්ගල ආදායම ඇති රට විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙහි ප්‍රධාන වශයෙන් පවතින සංචාරක කර්මාන්තය සහ දීවර කර්මාන්තය පදනම් වූ ආර්ථිකයක්. පසුගිය වර්ෂයේදී COVID-19 හේතුවෙන් මෙහි සංචාරක කර්මාන්තයට විශාල වශයෙන් බලපෑමක් ඇති වුණා. ඒ නිසා 2019 වර්ෂයේදී ඩොලර් 16100ක් වූ මෙහි ඒක පුද්ගල ආදායම මේ වන විට 11500ක් දක්වා පහත වැටී තිබෙනවා. නමුත් කෙටි කලකින් මෙහි ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වේ යැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. සීසෙල්ස් රටේ භාවිතාවන මුදල් ඒකකය හඳුන්වන්නේ සීසෙල්ස් රුපියල් නමින්. මේ වීඩියෝ කරන මොහොත වෙද්දී සීසෙල්ස් රුපියල් 1ක් ශ්‍රී ලංකන් රුපියල් 15.3ක් වෙනවා. සාමාන්‍යයෙන් සීසෙල්ස් බොහෝ රැකියාවල වැටුප රුපියල් 160,000 අතර පරාසයක පවතිනවා. යුකි මැෂින් ඔපරේටර් සහ සාමාන්‍ය කම්කරු වගේ රැකියාවල වැටුප රුපියල් 120,000කට ආසන්නයි. බොහෝ රැකියා සඳහා ආහාර නවාතැන් වගේ දේවල් ආයතනය විසින් නොමිලේ සපයනවා. ඒ වගේම සීසෙල්ස් බොහෝ රැකියා සඳහා යන්න ඉංග්‍රීසි දැනුම තිබිය යුතුයි. සීසෙල්ස් කියන්නේ ඉතාමත්ම ආරක්ෂිත රටක් නිසා එය කාන්තාවන්ටත් රැකියා සඳහා යන්න ඉතාමත්ම සුදුසුයි. ඒ වගේම ඔබ සංචාරයක් සඳහා සීසෙල්ස් යන්න බලාපොරොත්තු වෙනව නම් ඔබට වීසා ගැටලුවක් නැතුව සීසෙල්ස් රටට ඇතුල් වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට සීසෙල්ස් රටට ඇතුල් වන විට එයාපෝර්ට් එකෙන් මාස 3ක් දක්වා වළංගු වන විසිටර් පර්මිට් එකක් ලබා ගන්න හැකියාව පවතිනවා. සීසෙල්ස් පුරවැසිභාවය සහ ස්ථිර පදිංචිය පිළිබඳ අවසාන වශයෙන් සොයා බලමු. සීසෙල්ස් රටේ ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය ලබා ගැනීම තරමක් අමාරු කටයුත්තක් විදියට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට මෙහි වීසා ප්‍රතිපත්ති කඩ කරමින් නීති විරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන්ට කිසි දිනකවත් පුරවැසිභාවය ලබා ගන්න හැකියාවක් නැහැ. සීසෙල්ස් රටේ අධ්‍යාපනය ලැබමින් උපාධිය සම්පූර්ණ කරගත් පුද්ගලයන්ට වසර 5කට පසු ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ස්ථිර පදිංචියනුත් වසර 5කට පසුව මෙහි පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න හැකියාව පවතිනවා. 2020 පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීම වලට අනුව සීසෙල්ස් පාස්පෝර්ට් එකට හිමි වෙලා තියෙන 27 වෙනි ස්ථානය. එමගින් වීසා ගැටලුවක් නොමැතිව සියලුම යුරෝපා රටවල් ඇතුළු රටවල් 149කට සංචාරය කරන්න පුළුවන්. ඉදිරියටත් මෙවැනි රටක් පිළිබඳ වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.